Subadasa kala hama the nictama. Godak Satharin Piligano, CREATIVEARTLK YouTube channel like a tavad brand new episode dekata. It in other video game katakarani. ඉදිරියේදී වෙනස් වන නියමිත Adobe Premiere software එක ගැන. ඉතින් ඔයාලට මතක ඇති Adobe Premiere එක කාලයක් තිස්සේ ඉඳලා ආ යූස් කරනවා නම් අපිට ඒකාකාරී interface එකක් තමයි බලා ගන්න පුළුවන් උනේ. මෙතනදී interface එක එතකොට import window එක export window එක ඒ වගේම අපේ workspaces මේ හැම දෙයක්ම පොඩි පොඩි වෙනස්කම් වුණා ඇරෙන්න major වෙනස්කමක් අපිට Adobe Premiere software එක තුල බලා ගන්න පුළුවන් උනේ නැහැ. ඔන්න Adobe ආයතනය last වෙලා ඉන්නවා Adobe Premiere software එකේ interface එකට අදාළව යම් යම් වෙනස්කම් කරන්න. ඉතින් දැන්ටමත් Adobe Premiere Creative Cloud app එක හරහා beta version එක අපිට access කරන්න පුළුවන්. දැන්ටමත් beta version එක release වෙලා තියෙන්නේ. ඉතින් අද video එකෙන් ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ ඉදිරියේදී වෙනස් වෙන්න නියමිත Adobe Premiere software එක මොන වගේ වෙයිද සහ මේකේ වෙනස්කම් මොනවාද කියලා. ඉතින් අනිවාර්යෙන්ම දිගටම set වෙලා ඉන්න interface එකේ වෙනස් වෙන්න නියමිත දේවල් ගැන කතා කරන මේ වීඩියෝ එකෙන් එවාගෙම කොහොමද මේ බීටා වර්ෂන් එක ගන්න කියලාත් මම ඔයාලට පුංචි අයිඩියා එකක් දෙනවා. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලා subscribe කරන්න subscribe කරලා නැත්නම් මොකද Adobe Premiere විතරක් නෙමේ Photoshop එවාගෙම YouTube ගැන thumbnail සදන හැටි ගැන මේ වගේ ගොඩක් tutorials අපේ channel එකේ කරලා තිනවා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු අද episode එකට. මම SG Fernandez. ඉතින් මුලින්ම කියන්න ඕන අද වීඩියෝ එකට ස්පොන්සර් කරන්නේ DesignEvo. ඉතින් මේ DesignEvo කියන්නේ මොකක්ද සහ මේකෙන් කරන්නේ මොනවද කියලා අපි වීඩියෝ එකේ මැදදි කතා කරමු. ඉතින් අනිවාර්යයෙන්ම එකතු වෙලා ඉන්න ස්පෙෂල් ඉවෙන්ට් එකක් තියෙනවා DesignEvo එකේ. ඒකට ඔයාලට ජොයින් වෙන්නත් පුළුවන්. මේක ගැන අපි කතා කරමු වීඩියෝ එකේ මැදදි. ඉතින් අපි යමු Adobe Premiere interface එකට මොනවද වෙනස්කම් කියලා බලන්න. ඉතින් මම කලින් කිව්වත් වගේම ඔයාලට Adobe Premiere beta version එක experience කරලා බලන්න ආසයි නම් ඔයා original Adobe product එකක් use කරන්න ඕනේ. ඔයාලට පුළුවන් Adobe වල එන Creative Cloud desktop application එකේ use කරලා beta apps වලට ගිහිල්ලා මේ Adobe Premiere beta release එක ඔයාගේ computer එකට download කරගන්න. ඉතින් ඔයා original use කරන්නේ නැත්නම් ඔයාට ටික දවසක් ඉවසන් ඉන්න වෙනවා මේක official version එක release වෙනකම්. Right ඔයාලට පේනවා ඇති ඔයාලා කල්පනා කරයි මෙතනදී interface එක normal නේ මේක පරණ විදියමයිනි කියලා. හැබැයි magic එක පටන් ගන්නෙ අපි මෙතන new project කියන button එක press කරාට පස්සේ. ඉතින් ඔයාලට දැන් පේනවා ඇති කලින් අපේ Adobe Premiere එක ආවේ මෙන්න මේ විදිහට. හැබැයි අලුතෙන් එන්න නියමිත Premiere interface එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ විදිහට. ඉතින් ප්‍රධාන වශයෙන්ම කියන්න ඕන ඔයාලා DaVinci Resolve use කරලා තියනවද? අඩුම තරමේ CREATIVEARTLK channel එකේ කරපු video series එකෙන් එක episode එකක් හරි බලලා තියෙනවා නම් ඔයාලා දන්නවා DaVinci Resolve වල තියෙන structure එක step by step යන ඕන structure එකක්. ඒ කියන්නේ අපි මුලින්ම media page එකට යනවා ඊට පස්සේ අපි cut එකට එනවා ඊට පස්සේ edit එකට ඊට පස්සේ colors ඊට පස්සේ effects sounds deliver නැත්නම් export මේ විදිහට step by step base කරගත්ත structure එකක් තමයි අපිට DaVinci Resolve වල බලා ගන්න පුළුවන්. ඉතින් Adobe Premiere වල අපිට එහෙම structure එකක් තිබ්බේ නැහැ. අපිට ඕන interface එකක් තෝරගෙන අපිට කැමති විදිහකට use කරන්න තමයි Adobe Premiere එක නිර්මාණය වෙලා තිබ්බේ. හැබැයි අලුතෙන් release වෙන්න නියමිත Adobe Premiere එකේ 3 step structure එකක් Adobe ලා create කරලා තියෙනවා. ඉතින් ඔයාලට ප්‍රධාන වශයෙන් මේ විදිහට interface එකේ උඩින් බලා ගන්න පුළුවන් මේ structures තුන. මෙතන ඔයාලට පේනවා ඇති import ඊට පස්සේ edit ඊට පස්සේ export කියන options තුන තියෙනවා. මම දැන් ඉන්නේ import කියන window එකේ. ඉතින් මේ import window එකේදී අපිට පුළුවන් අපිට අවශ්‍ය media file තෝරගන්න. මේක හරියටම සමානයි windows වල file explorer වලට. ඉතින් අපිට මේ site එකෙන් පුළුවන් අපිට අවශ්‍ය folder එකකට උදාහරණයක් විදිහට desktop එකට නැත්නම් අපේ partition එකකට මේ වගේ ඕනම තැනකට jump කරලා අපිට අවශ්‍ය medias ටික තෝරගන්න. හැබැයි අපි මෙතනින්ම තෝරගන්න අවශ්‍ය නැහැ. අපි මෙතනින් second step එකට ගිහිල්ලා අපිට පුළුවන් අර කලින් වගේම අපේ folders වලින් drag and drop කරලා අපේ software එකට දාගන්න. ඉතින් එවගෙම තමයි වාට මෙතන medias වල මෙන්න මේ විදිහට mouse එක අරන් ගියාම ඒකේ preview එකක් බලා ගන්න පුළුවන්. ඇත්තටම මේක ගොඩක් හොඳ feature එකක්. එවගෙම තමයි අපි මෙතන media එකක් click කරාම මම මෙතන media එකක් click කරා දැන් මෙන්න මේ යට timeline එකට අපේ media එක add වෙනවා. උදාහරණයක් විදිහට මම මේක අපි මේ විදිහට
දීලා තියෙන samples ටික click කරමු ආඩ පේනවා ඇති මේ විදිහට clips add වෙනවා ඒ වගේම තමයි නැවතත් අපි මේ clip එකට select කරාට පස්සේ අපේ මේ පහත selection area එකෙන් අදාළ video එක remove වෙනවා ඉතින් මේ වගේම තමයි මෙතනින් browse කරලා images music ඕන එකක් අපිට browse කර ගැනීමේ හැකියාව තියෙනවා ඊට පස්සේ ඔයාලට මෙන්න මේ දකුණු අත පැත්තෙන් බලා ගන්න පුළුවන් අපිට sequence එකට නමක් දෙන්න පුළුවන් ඒ කියන්නේ මෙතනදී automatically sequence එකක් create වෙනවා අපි edit කියන tab එකට ගියාට පස්සේ අපි තාම ඉන්නේ මෙතන import කියන tab එකේ. ඉතින් මේ sequence එකට කැමති නමක් දෙන්න පුළුවන්. හැබැයි මෙතන ගොඩක් වටිනවා මේ sequence එකට අදාළ settings ටිකක් පල්ලෙහැන් තිබ්බනම්. ඒ කියන්නේ අපේ resolution, FPS එක මේ වගේ දේවල් මෙතනින්ම customize කරන්න තිබ්බනම් මම හිතනවා ඒක ගොඩක්ම වටිනවා කියලා. හැබැයි අපිට second step එකට ගිහිල්ලා පරණ විදියටම පුළුවන් මේ sequence එකේ settings වෙනස් කරගන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන තියෙන පහත තියෙන create කියන button එක press කරලා අපිට පුළුවන් මේ step 3න් second step එකට යන්න. Right මේ තියෙන්නේ අපේ editing workspace එක. දැන් ඔයාලට පේනවා ඇති මෙතන අපි කලින් import එකේ හිටියේ දැන් අපේ second step එකට ඇවිල්ලා තියෙනවා editing step එකට නැත්නම් edit step එකට. ඉතින් මෙතනදී interface එක ලොකුවට වෙනස් වෙලා නැහැ. අපිට කලින් බලා ගන්න පුළුවන් වෙච්ච workspaces panels ටික ඒ විදිහටම බලා ගන්න පුළුවන්. හැබැයි පුළුවන් නම් කියන්න මේ interface එකේ ලොකු වෙනසක් තියෙනවා. ඒ වෙනස මොකක්ද කියලා? තප්පරයක් දෙනවා වා හිතලා කියන්න. ඒ වෙනස තමයි ඔයාලට මතක ඇති ඔයාලා Adobe Premiere අලුත් version එකක් use කරා නම් අපේ interface එකේ මෙන්න මේ උඩින් අපේ workspaces ටික තියෙනවා. මේ තියෙන්නේ මම පෙන්නන්නේ පරණ version එක දැන් මේ තියෙන්නේ අපිට එන්න නියමිත Premiere අලුත් version එක. මේ workspaces ටික සම්පූර්ණයෙන්ම මෙතනින් ඉවත් කරලා තිනෝ ඒ වෙනුවට අපේ project එකේ නම මෙතනින් බලා ගන්න පුළුවන්. දැන් මෙතන තියෙන untitled කියලා ඒ නම අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ workspaces ටික සම්පූර්ණයෙන් අයින් වෙලා ඒ workspaces ටික අපිට මෙන්න මේ දකුණු ඇත පැත්තේ බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන මේ button එක select කරාට පස්සේ අපිට අර කලින් තිබ්බ workspaces හැම එකක්ම මෙතන බලා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම මෙතන color කියන එක select කරනවා. දැන් ඔයාලට පේනවා ඇති අපේ color workspace එකට ආවා. ඉතින් මේ විදිහට අපිට ගොඩක් ලේසියෙන් workspaces browse කරන්න පුළුවන්. මම නැවතත් යනවා මගේ editing කියන එකට. කලින් වගේ මාඩ පේනවා ඇති මෙතන assembling ඒ වගේම learning editing මේ හැම page එකක්ම තියෙනවා. හැබැයි software එකේ structure එක ප්‍රධාන වශයෙන්ම step 3කට අරන් ගිය එක තමයි මෙතනදී ප්‍රධාන වශයෙන්ම Adobe ආයතනය කරලා තින්නේ. ඒ වගේම තමයි තවත් option එකක් අපිට ලැබිලා තියෙනවා මෙතන quick export එක. ඉතින් අපිට export window එකට ගිහිල්ලා settings පිළිබඳව එච්චර වද වෙන්න දෙයක් නැහැ. අපිට පුළුවන් file එකේ නම දීලා ඒ වගේම browsing location එක මෙතනින් තෝරලා දීලා normally අපිට පුළුවන් high bitrate කියන preset එක තෝරලා දීලා මෙතනින්ම අපිට export එකට මම හිතනවා එක ගොඩක් ලේසි අදිසිං අපිට sample එකක් බලන්න නැත්නම් මොකක් හරි දෙයක් ඉක්මනින් බලා ගන්න අවශ්‍ය නම් අපිට පුළුවන් මේ quick export එකට යන්න. Right ඊළඟට අපි යමු මේ step 3න් 3වෙනි step එකට. ඒ කියන්නේ export step එකට. හැබැයි මේ export step එකට යන්න කලින් පුංචි break එකක් අරගෙන ඉමු. වීඩියෝ එක පටන් ගද්දි ඔයාලට මතක ඇතිනේ මම කිව්වා අද වීඩියෝ එකට sponsor කරන්නේ DesignEvo කියලා. මොකක්ද මේ DesignEvo කියන්නේ? DesignEvo කියන්නේ online logo designing platform එකක්. ඉතින් අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක්නේ gaming channel එකක් වෙන්න පුළුවන් YouTube channel එකක් business එකක් මේ වගේ ඕනම දෙයක් පටන් ගද්දි අපිට logo එකක් create කරගන්න ඕන. ඉතින් ඔයාලට පුළුවන් දැන් අතේ තියෙන ගානට සරලවම ඔයාගේම logo එකක් create කරගන්න. මේකට ඔයාලට කරන්න තියෙන්නේ යන්න DesignEvo website එකට ගියාට පස්සේ ඔයාලට ගොඩක් logos මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයා කැමති logo එකක් තෝරගෙන ඔයාට පුළුවන් ඔයාට කැමති විදිහට මේ logo එක customize කරන්න. ඒ වගේම තමයි ඔයාට මේකට computer එකක් අවශ්‍ය නැහැ. ඔයාට පුළුවන් ඔයාගේ mobile phone එකෙන් DesignEvo application එක download කරගෙන ඔයාට ඔයාගේ logo එක design කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක ගැන හැම detail එකක්ම description area එකේ දාලා තිනෝ. ඔයාලට පුළුවන් ඒ link එක follow කරලා DesignEvo අත්හදා බලන්න. ඒ වගේම තමයි මේ DesignEvo premium features ඔයාට access කරන්න license keys 3ක් දෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකට ඔයාලට කරන්න තියෙන්නේ යන්න CREATIVEARTLK Facebook page එකට DesignEvo ගැන post එකක් අපි upload කරලා තිනෝ. ඔයාලට කරන්න තියෙන්නේ share කරගන්න මේක ඔයාලගේ profile වලට share කරගෙන screenshot එකක් අරගෙන මේ video description එකේ link එකක් දාලා තිනෝ Telegram group එකක ඒ group එකට upload කරන්න. මතක තියාගන්න ඔයාලට upload කරන්න පුළුවන් එක screenshot එකක් විතරයි. ඒ වගේම තමයි ඔයාලට මතක ඇති CREATIVEARTLK channel එකේ giveaways කිහිපයක්ම දීලා තිනෝ මේ license keys එතනින් AE juice ඒ වගේම flex clip ඒ වගේම partition wizard ඒ වගේම ආද මේ DesignEvo event එක. ඉතින් මේ හැම event එකකම winners ලා තාම තෝරලා නැහැ. ඉතින් ඉදිරියේදී CREATIVEARTLK
LK channel එකේ live event එකක් තියෙනවා. ඉතින් මේකෙදි අපි තෝරන්න බලාපොරොත්තු වෙනවා මේ හැම එකකම winners-ලා. ඉතින් ඒක නිසා අනිවාර්යෙන්ම CREATIVEARTLK LK channel එකත් එක්ක දිග්ගටම set වෙලා ඉන්න. ඉතින් අපි කතා කරමු දැන් Adobe Premiere software එකේ export window එක මොන විදිහටද වෙනස් වෙලා තියෙන්නේ කියලා. Right, දැන් ඔයාලට පේනවා ඇති අපි මේ ඉන්නේ අලුතෙන් එන්න නියමිත Adobe Premiere version එකේ export window එකේ. ඇත්තටම මම personally ගත්තොත් මම මේ export window එකට ගොඩක් කැමතියි. මොකද අපිට ගොඩක් කාලයක් තිස්සේ ඉඳලා Adobe Premiere Pro වල export window එක බලා ගන්න පුළුවන් වුණා. හැබැයි ඒක එච්චරම quality මට්ටමක තිබෙන ප්‍රාථමිකයි අනිත් softwares එක compare කරද්දී. ඇත්තටම මේ අලුත් export window එක ගැන නම් මම මාන විදියටම සැටිස්. ඉතින් අලුත් export window එක ගැන කතා කරාම අපිට පේනවා මෙතන ලොකු preview එකක් තියෙනවා. අපේ video එකේ final out එක මෙතනින් සම්පූර්ණයෙන්ම බලා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම මේකට අදාළ details තියෙනවා. ඒකේ resolution, frame size එක, FPS එක, hertz ගන්න මේ හැම දෙයක්ම අපිට මෙන්න මේ section එකෙන් බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට පේනවා ඇති අපි වම් මත පැත්තට ගියාට පස්සේ මේ විදිහට presets තියෙනවා. උදාහරණයක් විදිහට YouTube, එතකොට Twitter, Facebook මේ විදිහට අපිට presets ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් අපි normally standards විදිහට අපි යම්කිසි export එකක් කරනවා නම් අපිට පුළුවන් මෙතන first එකේ ඉඳන්, ඒ කියන්නේ මේක ඔයාලට පේනවා ඇති on වෙලා තියෙනවා media file කියන එක. ඊට පස්සේ ඒකේ ඉඳගෙන අපිට පුළුවන් මෙන්න මේ section එකට ඇවිල්ලා අපේ ෆයිල් එකට කැමති නමක් දෙන්න. ඒ වගේම මෙන්න මෙතන option එකකින් අපිට පුළුවන් අපිට ඕන location එක තෝරන්න. ඒ වගේම මෙතන presets වලින් අපිට පුළුවන් කැමති preset එකක් තෝරන්න, codec එක අපිට පුළුවන් කැමති එකක් තෝරන්න, මේ වගේ දේවල් කරන්න පුළුවන්. ඊට අමතරව අපි YouTube preset එක ගැන කතා කරොත් මම යනවා YouTube preset එකට. මේ විදිහට YouTube preset එක on කරනවා. මෙතනදී මම YouTube preset එක on කරා. හැබැයි ඔයාලට පේනවා ඇති මේ පළවෙනි preset එක නැත්නම් media file කියන preset එකත් on වෙලා තියෙන්නේ. මේක off කරන්න බෑ. මේක off කරොත් අපේ project එකේ තියෙන හැම media එකක්ම off වෙනවා. ඉතින් අනිවාර්යෙන්ම මේ first option එක active කරලා යුතුමයි. Right, ඊට පස්සේ YouTube preset එකට ගියාට පස්සේ මෙතන ඔයාලට පේනවා ඇති අපිට YouTube MP4 කියලා මම මේකේ නමක් තියෙන්නේ. අපිට කැමති නමක් දෙන්න පුළුවන් මෙතනින්. ඒ වගේම browse කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි වැදගත්ම දේ මෙතන preset එක. Match source adaptive high bit rate කියලා තියෙන්නේ. ඉතින් ඔයාලා කල්පනා කරනවා ඇති කෝ YouTube preset එක කියලා. මෙතන පහතට scroll කරාමත් ඔයාලට YouTube preset එක බලා ගන්න වෙන්නේ නැහැ. හැබැයි මෙතන තියෙනවා more preset කියලා option එකක්. මම මේක select කරනවා. select කරාට පස්සේ ඔයාලට මෙතන පේනවා ඇති අපිට ගොඩක් presets මේ අලුත් premiere version එකේ බලා ගන්න පුළුවන් වෙනවා ඉදිරියේදී. ඉතින් අපිට පුළුවන් මෙතන අපිට ඕන preset එක search කරන්න. උදාහරණයක් විදිහට අපිට මෙතන ඕන YouTube නේ. මම මෙතන YouTube කියලා type කරනවා. දැන් ඔයාලට පේනවා ඇති අපිට YouTube එකට අදාළ full HD 4K සහ මේ හැම preset එකක්ම මෙතනින් අපිට ලැබිලා තියෙනවා. ඉතින් මෙතනදී මට ඕන YouTube 1080p full HD කියන එක. ඒ වගේම මම මෙතනට star mark එකක් active කරනවා. එතකොට නැවත නැවත මට search කර කර ඉන්න ඕන නැහැ. ඊට පස්සේ මම කරන්නේ මෙතන OK කියන button එක press කරනවා. OK කියන button එක press කරලා නැවතත් එනවා මම presets වලට. මේ තියෙන්නේ අපි add කරගත්ත YouTube preset එක. මම මේක select කරනවා. ඉතින් ගොඩක් දෙනෙක් worry වෙනවා අපේ පරණ versions වල, ඒ කියන්නේ 2020, 2021 මේ වගේ versions වල YouTube preset එක නැහැ මොකක් හරි හේතුවකින් අයින් වෙලා කියලා. ඒ වගේම තමයි සමහරක් අය කියනවා අපේ video එක export කරන්න YouTube preset එකම ඕන නැහැ, අපිට පුළුවන් match source high bit rate දීලා ඒක export කරන්න. හැබැයි YouTube preset එකේදී වෙන දේ තමයි අපේ bit rate එක ටිකක් වැඩි වෙනවා. ස්ටෑන්ඩඩ් විදිහට අපි export කරොත් bit rate එක සාමාන්‍යයෙන් 10කින් වගේ තමයි export වෙන්නේ. හැබැයි YouTube preset එක තුලදී අපිට ඒක 16ක් විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි YouTube category එක තේරුවට පස්සේ අපිට පුළුවන් අපේ account එකට මෙතනින් sign in වෙන්න, කෙලින්ම අපේ account එකට upload වෙන විදිහට හදන්න පුළුවන් මේ export එකෙන් පස්සේ. හැබැයි මම මේක recommend කරන්නේ නැහැ. ඔයා PC එකට export කරලා ඒකේ finals බලලා corrections තියෙනවා නම් නැවතත් corrections වලට ගිහිල්ලා ඔයාට පුළුවන් manual YouTube එකෙන් upload කරන්න. මොකද YouTube Studio තුලදී අපිට ගොඩක් customization ability තියෙනවා අපේ අපිට ඕන විදිහට video එක upload කරගන්න. Right, ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් channel එක තෝරන්න පුළුවන්. මේ වගේ ගොඩක් options එනවා. මෙතන sign in කියන option එක අපි process කරොත්
ඊට අමතරව මෙතන පහතර ගියහම ඔයාලට මෙතන වීඩියෝ කියන සෙක්ෂන් එකේ වීඩියෝ එකට අදාළව ඔයාලට පේනවා ඇති අපි රෙසලූෂන් එක ෆුල් HD රෙසලූෂන් එකක් තේරුවේ ඒ වගේම ඕඩියෝ එක අපිට මෙතෙන් බලා ගන්න පුළුවන් ඒ වගේම තමයි මෙතන වීඩියෝ එක යටතේ අපිට මෝ කියලා ඔප්ෂන් එකකුත් බලා ගන්න පුළුවන් අපි මේ විදිහට පහතර ස්ක්‍රෝල් කරලා බලමු ප්‍රීමියම් පරණ වර්ෂන් එකේ වගේම තමයි මෙතන සෙටින්ස් වල කිසි වෙනසක් වෙලා නැහැ මෙතනදී ඔයාලට පේනවා ඇති මම අර කලින් කිව්ව bit rate කතාව මෙතන 16 තියෙන්නේ අපි normal preset එකෙන් දුන්නොත් මේක 10ට තමයි වැටිලා තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් normal preset එකෙන් ඇවිල්ලත් මේක 16 කරලා adjust කරගන්න YouTube preset එකම අවශ්‍ය නැහැ. ඉතින් ප්‍රධාන වශයෙන් වෙනස්කම් ටික තියෙන්නේ මේක. මම මේ එක tab එකක් ගන්න කතා කරන්න යන්නේ නැහැ. මොකද මේ tabs වල තියෙන දේවල් ගොඩක් සමානයි පරණ දේවල් වලට. මෙතනදී ප්‍රධාන වශයෙන්ම වෙනස් වෙලා තියෙන්නේ අපිට මේ export window එක හොඳට organize වෙලා තියෙනවා. ඒ වගේම තමයි මම කැමති Adobe Premiere වල අනාගතයේදී දකින්න අපිට මේ ප්‍රොජෙක්ට් එකක් queue එකට දාලා නැවත වැඩක් කරන්න යන්න පුළුවන් නම් ඒක මාර වටිනවා. දැනටත් Adobe Premiere වල එහෙම කරන්න පුළුවන්. හැබැයි තියෙන එකම ප්‍රශ්නේ තමයි අපිට සිද්ධ වෙනවා media encode එකේ support එක ගන්න. Media encode එක කියන්නේ ඔයාලා දන්නවා තවත් Adobe වල වෙනම software එකක් encoding වලට හදපු වෙනම software එකක්. ඉතින් ඇත්තටම අපිට මේ software එක සමහර වෙලට compatibility issue වෙනවා සමහර වෙලට මේ තියෙන version එකට media encode එක match වෙන්නේ නැහැ වගේ ගොඩක් issues එනවා. ඉතින් ඒ ප්‍රශ්නය වෙන්නේ නැහැ මේ Adobe Premiere එක තුලම අපිට render queue එකට දාලා අපේ project එකක් කරගන්න chance එක තිබ්බනම්. ඉතින් එතනදී හැබැයි අපේ computer එකේ performance බලපානවා. මොකද project එකක් render වෙන ගමන් අපිට තව project එකක් edit කරන්න අනිවාර්යයෙන්ම අපේ machine එක හොඳ විය යුතුයි. ඉතින් මේ capabilities ටික අනිවාර්යෙන්ම අපිට DaVinci Resolve වල වගේම Final Cut Pro වල බලා ගන්න පුළුවන්. අපි හිතමු Adobe Premiere වලත් අනාගතයේදී අපිට මේ දේවල් ටික බලා ගන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන හැම setting එකක්ම හදාගත්තට පස්සේ ඔයාට මෙතන export කියන button එක press කරන්න. ඒ වගේම තමයි මෙතන option එකක් තියෙනවා send to media encode කියලා. මේ option එක press කරලා අර මං කලින් කිව්වා වගේ අපිට පුළුවන් මේක media encode එකෙන් render වෙන්න දාලා අපිට Adobe Premiere වල තව වැඩක් ඕන නම් කරගන්න. ඉතින් එතනදී අනිවාර්යෙන්ම computer එකේ spec ගැන සැලකිලිමත් විය යුතුමයි. ඉතින් මම විශ්වාස කරනවා අද tutorial එක ගොඩක් interesting tutorial එකක් වෙන්න ඇති. ඉතින් ඔයාලා ආසාවෙන් ඉන්නවා ඇති කියලා විශ්වාස කරනවා Adobe Premiere මේ අලුත් වෙනස්කම් ටික experience කරන්න. ඉතින් ඔයාලගේ අදහස අනිවාර්යෙන්ම comment කරන්න මේ වෙනස්කම් ටික හොඳයිද නැත්නම් තිබ්බ විදිය හොඳයිද මේ ගැන ඔයාලට අනිවාර්යෙන්ම comment section එකේ කතා කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි CREATIVEARTLK channel එකේ video host කරන මට ඔයාලා එවන message වලට ඔයාලා දාන comments වලට reply නැත්නම් ඔයාලට පුළුවන් අපේ Telegram group එකට join වෙන්න. ඉතින් Telegram group එක ඇතුළු අපේ හැම social media එකකම link එක මේ description area එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම Telegram group එකට join වෙන්න. මොකද ගොඩක් members ලා සහ මමත් එකේ ගොඩක් actively කටයුතු කරනවා. ඉතින් හයිතලු tutorial එකක් අරන් එනකන් මම sign out වෙනවා. මම SG Fernandez ඔයාලා හැම දිනෙකටම සුබම සුබ දවසක්.